ජයග්‍රාහී දිනයක් ඔබ සිල් දිනක්. අද අප දිනේ ඇවිල්ලා ඉන්නේ මේ විශේෂ තැනකට මොරටුව. මොරටුව කිව්වහම මේ ලංකාවේ ආසියාවේ මුළු ලෝකෙම දන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි ලීබඩු. ලීබඩු කිව්වොත් මොරටුව ඕනම ලෝකේ ඕනම තැනක ඕනම කෙනෙක් දන්නවා. ඒ අතරෙම මොරටුවේ විශේෂම තැනකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. නුවන් ෆර්නිචර් එකට. අයිබෝන් කියලා පිළිගන්නවා. මේක තියෙන්නේ කඩුව පිටිය පාරේ මොරටුවේ. අපි දැනගන්න කැමති මේ දැන් මේ මෙතන විශේෂත්වයක් තියෙනවා මොරටුවේ අනිත් ලීබඩු සාප්පුත් එක්ක බලනකොට. අපිට මුලින්ද මෙතන මේ නිමාවට මේ අවසන් මොහොත දක්වා එන තැනදී ආරම්භය සිද්ධ වෙන තැන පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න පුළුවන්ද කොහොමද මේ සම්බන්ධ ආරම්භයේ සාමාන්‍ය දැන් අපි ලී අරගෙන ඒවා ඉරලා කරලා ගාලා ඒ තමයි නිෂ්පාදනය ඉවරෙන්නේ ඉවර කළා ඊට පස්සේ අපි මේ පොලිෂ් කරලා ඒවට අවශ්‍ය කරන දේවල් මේ හයි කරලා ඒ ඔක්කොම කරලා තමයි ඉවර කරන්නේ. හැබැයි අර ලී බඩුවක් ගත්තම ලී බඩුවක් අපි දැන් සාමාන්‍ය ලංකාව ගත්තොත් ප්ලාස්ටික් බඩුව හැම දෙයක්ම සංසන්දනය කරලා බැලුවොත් ලී බඩුවේ තියෙන විශේෂත්වය තමයි ලී බඩුව ස්වභාවිකව හැදෙන දෙයක්. මොකද අපි ඒ කාලේ පාරම්පරිකව ගත්ත පාරම්පරික අපේ මුතුන් මිත්තනුත් මේ බැලුවේ ස්වභාවිකත්වය. ඒ කියන්නේ ස්වභාවිකත්වයත් එක්ක බැඳීම උඩ තමයි පවුලක වුණත් මේ අර සිරියාවක් ඇති වෙන්නේ. ඉතින් ලීබඩුව මොරටු මේ පාරම්පරික ගත මොරටුව තමයි ලංකාවේ රජ කාලේ ඉඳලා පැවතෙන දෙයක් මොරටුව. ඉතින් මේ නිෂ්පාදනය කරන බඩු වලට අපි මොරටුවේ වඩු කාර්මික වශයෙන් ඉල්ලා සිටින්නේ මේ ලීබඩු ගන්න කියන එක. ජනතාවන් ඉල්ලා සිටිනවා ගන්න කියන මොකද මේ නිමාව මේක අපිට මේ ඒ කියන්නේ පළවෙනි පන්තියේ දෙවෙනි පන්තියේ තුන්වෙනි පන්තියේ විදියට අපිට මේ කියන්නේ ඒ විදියට අපිට සෙට් කරලා දෙන්න පුළුවන්. ඉතින් ඒවා ජනතාවට ආකර්ෂණය වෙන විදිහට හදන්න කට්ටිය ඉන්න මොරටුවේ. දක්ෂ වඩු කාර්මිකයෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලන් උපයෝග කරගෙන තමයි මේ ලීබඩු නිෂ්පාදනයෙන් ඉතින් අපි ඉල්ලා සිටින්නේ මේ මොරටුවට උදව්වක් විදියට. ඔව් දැන් මේ කිව්වා මේ මෙතන මේ දක්ෂ වඩු කාර්මිකයෝ කියලා. එතකොට දක්ෂ වඩු කාර්මිකයෙක් අතින් දක්ෂ මේක අතින් නිමා වෙන්නේ විශිෂ්ට දෙයක්. එතකොට මේ විශිෂ්ට නිමාවකට ගන්න මේ දැන් මෙතන පේන මේ අපි ඉන්න මේ තාවටම විශාල කබඩ් ප්‍රමාණයක් තියෙනවා. මේ කබඩ් නිමා වෙච්ච විශේෂ ලී වර්ග මොනවා හරි තියෙනවද? දැන් මේකේ තියෙන්නේ අර ලී වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මේ වීලි කලාපේ වැවෙන එක සංස්ථාත එක්ක. අනිත් එක තෙත් කලාපේ වැවෙන එක ඒකට කියනවා අපි ගන්ත එක්ක කියලා. ඉතින් අර විශිෂ්ට නිමාවකට අපි ගන්නේ මේ වීලි කලාපේ කියන්නේ මේ සංස්ථාත එක්ක රජයේ සංස්ථාවෙන් දැ සංස්ථාවෙන් කුණත එක්ක. ඉතින් ඒ වලින් තමයි විශිෂ්ට විදියට නිර්මාණය. මොකද ඒ වල අර වීලිකම නිසා ඒවා මේ ලීයක කල්පවත්ම තියෙන බඩුවක් හැදුවම විඩව් වෙන්නේ නැහැ. ඒවා හොඳට කරගන්න පුළුවන්. ගම්පේක් වල වෙලා තියෙන එක කාලාන්තරයක් යනවා. මොකද ඒක ඉක්මනින් හැදුවොත් එමේ ඒකේ පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා අර විශිෂ්ට දෙයකට අපි ගන්නේ මේ සංස්ථාත එක්ක. ඉතින් ඒ තුලින් තමයි ගොඩක් දුරට හොඳ බඩු නිෂ්පාදනය වෙන්නේ මේ මොරටුව තුලින්. දැන් එතකොට මේ ඒ කියන්නේ ටේක් වලත් විශේෂ ප්‍රභේදයක් තියෙනවා කියලා මේ සඳහන කරා මෙතන මේ විශිෂ්ට වතින් නිමවන භාණ්ඩවල විශේෂත්වයට. එතකොට මේ විශිෂ්ටයාතින් මේ ලීයකින් මේ වගේ නිමාවක් කරනවා නම් විශිෂ්ටයේගේ විශේෂ වූ දිගපල්ල මිනුම් ක්‍රමයක් තියෙන්න පුළුවන්. මේ කබඩ් එකක ලාච්චුවක යෙදෙන විදිහ පවා ඒවයි හරි මේ විශේෂත්වයක් තියෙනවාද අනිත් ඒවත් එක්ක සංසන්දනය කරනකොට මේ ඔව් මෙහෙමයි. දැන් ඒ විශිෂ්ට නිර්මාණයක මේ හරි මිනුම් තියෙනවා. හරි මිනුම් තියෙනවා. ඒවල මේ ගොඩක් දුරට අර මේ 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 හැදීමේදී පවා බොහොම අංකයකට හිතලා තමයි හොඳට කල්ප කාලය ගත කරලා තමයි ඒව නිමාවටපත් වෙන්නේ. ඒක තමයි විශිෂ්ට නිර්මාණයයි අරයි අතර දැන් අර අපි සාමාන්‍යයෙන් ගත්තොත් තුන්වෙනි පන්තියේ දෙයක් හදනකොට ඒක ඉක්මනින් කෙරෙනවා. ඒකේ කල්පවත්ම ටිකක් අඩුයි. ඉතින් අපි ඉල්ලා සිටින් දැන් සාමාන්‍යයෙන් මේවා පිට රටට පවා යන්න පුළුවන් කට්ටිය මොකටු ඉන්නවා. මේ ඒ වගේ මේ ඔව් දැන් ඒ වගේ මේ දක්ෂෝ ඉන්න තැනක් නේ මේ නව නිර්මාණ ඔව් නව නිර්මාණ කරන කට්ටියත් ඉන්නවා. ඉතින් ඒ තුලින් අපි ඉල්ලා සිටින්නේ මේ විශේෂයෙන් මේ පිටරටින් ගන්න නැතුව පිටරටින් එන ඒවා ප්‍රතික්ෂේප කරලා ලංකාවේ දෙයක් ගත්තම මොරටුවේ දෙයක් ගත්තම ඒක මුළු ලංකාවටම හොඳ දෙයක් වෙනවා. මොකද විශේෂයෙන්ම ලංකාවේ ඩොලර් ඉතුරු වෙනවා. ඉතින් ඒ නිසා දැන් මේ කිව්වා මේ පිටරටින් එන දෙයක් ගන්න නැතුව ලංකාවේ මොරටුවේ තියෙන දෙයක්ම ගන්න ඕන කියලා. ඒ කියන්නේ පිටරටින් එන ප්ලාස්ටික් යකඩ වගේ කබඩ් වලයි මේ ලී කබඩ් වලයි මොකක් හරි වෙනසක් තියෙනවද විශේෂ වෙච්ච? ඔව් විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් ඒක කෘතිමයිනේ. ප්ලාස්ටික් බඩුවක් ගත්තම කෘතිමයි. ඒවල නොයෙක් ලෙඩ රෝග හැදෙනවා. දැන් අපි අහලා තියෙන විදිහට ඒවල තියෙනවා නවත් රසායනික දේවල් අඩංගු කරලා තමයි ඒවා නිෂ්පාදනය කරන්නේ. නමුත් ලී බඩුවයි ඒවයි අතර ගත්තොත් ලී බඩුව ස්වභාවිකයි. සම්පූර්ණම ගහේ පොත්තෙන් මේ ගහේ මේ අරටුවෙන් හැදෙන ලී.
ඒ නිසා ඒකයි අරක අතර සංසන්දනය කරලා බලුවම මේක ස්වභාවික ගත්තා ලෙඩරෝ ගත්තා දිනනවා මේ ගොඩක් ගේකට මේ අර අමුතු ගහඹීර තත්ත්වකුත් තියෙනවා දීබඩුවක් කියන්නේ අපි ඉස්සර කියන්නේ ගහඹීර තත්ත්වයක් අපි දීබඩුවක් දැක්කම ගේක ගහඹීර තත්ත්වයක් තියෙනවා ඒකයි සාමාන්‍ය අපි ගත්තොත් වාණිය අල්මාරියයි මේ අතර තියෙන ලොකු වෙනසක් වාණිය අල්මාරියක් තිබ්බම ගහඹීර තත්ත්වයක් නැහැනේ අපිට පේන්නේ නැහැ නේද ගහඹීර තත්ත්වයක් ස්වභාවික තත්ත්වයක් අපිට පේන්නේත් නැහැනේ ඉතින් අපි කියන්නේ දැන් අපි මේ මොරටුව විශේෂයෙන්ම මේ මොරටුව තුල තනිකර අපි මේ කරන්නේ ලීබඩු 99%ක්ම කරන්නේ ලීබඩු ඒ නිසා ඒක අපි ජනතාව ඉල්ලා සිටිනවා මොකද ජනතාව දැනුවත් නැත්නම් මේ විශේෂයෙන්ම මොරටුවට ඇවිල්ලා දැනුවත් වෙන්න පුළුවන් ඔව් දැන් මෙතන මොරටුවට එන්න අවශ්‍ය නැහැ නුවන් ෆර්නිචර් එකේ තියෙන විශේෂත්වය මේ අන්තර්ජාලය තුලින් පවා ඔබට පීක්ෂා බල මේ නුවන් ෆර්නිචර් තුලින් මිලදී ගැනීම පවා කරන්න පුළුවන් එතකොට දැන් අපි මේ සාකච්ඡාව තව මේ අපේ මේ පාරිභෝගිකයන් තව ප්‍රමාණයක් දැනුවත් කරන්න ඕන මොකද අනිත් තැන් වලයි මෙතනයි තියෙන විශේෂත්වය ගැන සඳහනක් කරලා දැන් මේ අපි මේ මෙතන මේ විවිධ වර්ණයන් අරන් තියෙනවා මේ කබඩ් වල මේ මේස වල මේවායි මේ පේන මේ ඩ්‍රෙසින් ටේබල් වල පවා මේ වර්ණ ගැන්වීමේදී මේ විශේෂ ක්‍රම භාවිත කරලා තියෙනවා ඒ කියන්නේ පාරම්පරික ගැන ක්‍රම ඒ නවීන තාක්ෂණය මුසු කරලා මේ විශේෂත්වයක් පේනවා මේ කබඩ් වල වර්ණයන් වල පවා ඕ දැන් මේවා විශේෂම දැන් තියෙන තාක්ෂණෙත් එක්ක තමයි යන්නේ මේ දැන් තියෙන අලුත් නවීන තාක්ෂණෙත් එක්ක උපයෝග කරගෙන තමයි මේවා නිර්මාණය වෙන්නේ දැන් පාරම්පරික දෙයයි දැන් තියෙන අලුත් තාක්ෂණයි දෙක සම්මිශ්‍ර වෙලා මුසු කරලා තමයි නිෂ්පාදනය වෙන්නේ ඒ නිසා අර පැන්නි ක්‍රමය අමතක කරලත් නැහැ මොරටුව ඉතින් ඒ නිසා පැන්නි ක්‍රමයයි අලුත් ක්‍රමයයි අතර සංකල්පයක් එක්ක තමයි මේක නිමාටපත් වෙන්නේ ඔව් දැන් මේ මෙතන මේ මේ පේනා මේ කබඩ් එහෙම 2 ටෝන් වගේ මේ විශේෂ විදිහට තියෙනවා ඒ කියන්නේ කළු වර්ණයයි මේ තේක මේ වර්ණ ලීයේ තියෙන ස්වභාවික වර්ණය හොඳට මතු කරලා අරන් තියෙනවා පේනා ඒ වගේ මේ තව මේ පේන දෙයක් තමයි දැන් අපිට මේ රූප රාමු මේ මේ බලන්න පුළුවන් මේ මේ හැන්ඩල් එකේ පවා විශේෂ මේ ක්‍රම භාවිත කරලා තියෙනවා ඒ කියන්නේ ඒ කබඩ් එක ස්වභාවිකත්වය තව ඉස්මතු වෙලා ගාම්භීරත්වය මතු වෙන විදිහට එතකොට මේ මෙහෙට මේ නුවන් ෆර්නිචර් එකටම ආවේනික වෙච්ච ක්‍රමයක්ද ඔව් ඇත්තටම මේ මෙතනින් කරන දේ බොහොම විශිෂ්ට විදිහට වෙනවා මොකද ඒක ආවේනික විදිහට තමයි මොකද මේ අල්මාරියක් ගත්තම අල්මාරියට ගැලපෙන හැන්ඩල් එකක් තමයි බලන්නේ මොකද ඔකට ගැලපෙන්නේ නැති හැන්ඩල් එකක් ගැලපෙන්නේ නැහැනේ අන්න ඒ නිසා ඒ ගැලපෙන හැන්ඩල් එක බලලා තමයි ඔකට සෙට් කරන්නේ මේ එවැනි විදිහට තමයි මේ හැම බ්ලී බඩුවක්ම නිෂ්පාදනය වෙන්නේ දැන් කන්නාඩි මේ ඩ්‍රෙසින් ටේබල් එකක් ගත්තත් ඒ වගේ. ඒකෙත් මේ ඔය ගැලපෙන විදිහට තමයි ඔයගොල්ලෝ හැන්ඩල් මේ මේ උපයෝග කරගෙන තියෙන්නේ. ඔව්. දැන් එතකොට දැන් මේ අල්මාරි ගැන කිව්වා මේ ඩ්‍රෙසින් ටේබල් ගැන. එතකොට මේ මෙතන මේ මේ ටේබල් තියෙනවා. මේ මේවා එකකට එකක් වෙනස් මේ ඩිසයින් තමයි තියෙන්නේ. අස මේ එතකොට මේ ඩිසයින් මේ නිර්මාණය කිරීමේදී ඕගොල් මේ මේ අපේ නුවන් ෆර්නිචර් එකේ තියෙන මේ දක්ෂතාවයන් හා මේ ආවේනික ශිල්ප ක්‍රම එතකොට නවීන ක්‍රමවේද ඒ කියන්නේ නවීන මේ ඩිසයින් මුසු කරලා මේ කරන නිර්මාණයන් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද මොකද දැක්කහම පේනවා එකකට එකක් හරි වෙනස් ඒ වගේම ලොකු ප්‍රෞඩ බවක් තියෙන මේ මේ කැටයන් තුල පවා ඒක පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ඕ මෙහෙමයි දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ නැවතත් කියන්නේ මොරටුවේ වැඩ කරන ඒ වඩු කාර්මිකයෝ අතර තියෙනවා පාරම්පරිකව ආපු ඒ මේ ගති ලක්ෂණ විශේෂයෙන්ම මේ පළපුරුද්ද ඒක උපතින් මේන දෙයක් නේ මොරටුවට. ඉතින් ඒක උපයෝගී කරගෙන තමයි නව නිර්මාණ වගේ දේවල් මේ 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 බිහි වෙන්නේ මොරටුව තුලින්. ඉතින් දැන් ඔය එකකට එකක් මේ ටේබල් ගත්තත් හැම ටේබල් එකම එකම විදියට ගහන්නෙත් නැති තියෙන දැනුම උපයෝගී කරගෙන. ඒ නව නිර්මාණයක් කරන්න අවශ්‍ය කරන දැනුම තමයි මේව නිෂ්පාදනය වෙන්නේ. ඉතින් ගොඩක් දොරට මොරටුවට හැකියාව මත මේ ලොකු පරාසයක් ඇති ඇති වෙලා තිනවා. ඒ පරාසය තුල ඉඳිමින් තමයි වැට කටයුතු ඉදිරියට යන්නේ. පරාසයක් කියන්නේ විවිධත්වයේ පරාසයක්. විවිධත්වයේ පරාසය. මේ භාණ්ඩ තුල තියෙන මේ විවිධත්වයේ තුල තියෙන විවිධත්වයේ පරාසයක් තමයි මේ නුවන් ෆර්නිචර් තුල තියෙන්නේ. ඒ තුල තියෙන්නේ තවත් වඩා වටිනාදායක විශ්වාසවන්ත සේවාවක් ලබා ගැනීම හැකියාවක් මේ නුවන් ෆර්නිචර් තුල තියෙනවා. එතකොට මේ අපිට පැහැදිලි කරන්න පුළුවන් ද මේ නුවන් ෆර්නිචර් තුලින් ඔවුන්ගේ පාරිභෝගිකයන්ට ලැබෙන විශේෂ මේ සේවාවන් මොනවාද? මේ මේ කරන නිෂ්පාදන සම්බන්ධව දරන වගකීම මොන වගේද? ඒ කියන්නේ සේවාවෙන් පසුවත් වගකීමක් දරනවද? කොයිතරම් කාලයක්ද? ඒ වගේ මේ සරල මේ පැහැදිලි කිරීමක් මේ සම්බන්ධව කරන්න පුළුවන්. කොහොමද ඒ වගකීම තුල තමයි කටයුතු කරන්නේ මොන හරි වුණොත් ඒ වග කියනවා. මොකද මේ ඒ වගකීම දෙන්නේ මේ ලීබඩුවට තියෙන මේ ඒ තත්ත්වේ කොහොමද අංකයකට තියෙනවා. නමුත් අර වගකීම දෙන්නේ
ඒ පාරිභෝගිකයාට කවදක්වත් එයාගේ විශ්වාසය රඳා පවතින තමයි මේ වගකීම දෙන්නේ. මේ නැතු මේ ලීබඩුව සෞතුකම හින්දා නෙමෙයි. මොකද ඒ විශ්වාසය මත දැන් ওই වගකීම දුන්නත් කාලාන්තරයෙන් මේ පවතිනවා. මේ මේ ලීබඩුවේ අය කැඩෙන්නේ මේ වෙන්න මුකුත් සිද්ධ වෙන්නේ නැහැ. ඇත්තටම මේ ඒ තුල තමයි කටයුතු කරන්නේ. ඔව් දැන් එතකොට මේ පාරිභෝගිකයාට ඒ කියන්නේ තමන් ගන්න බාණ්ඩයට සේවාවෙන් පසුවත් දීර්ඝ කාලීන සේවාවක් ලබා දෙනවා මේ නැවත ඒ කියන්නේ බාණ්ඩේ ගුණාත්මක භාවය අඩුවන්නේ මේ සේවාදායකයන්ට ලබා දෙන සේවයේ උපරිම භාවයක් තමයි ඉන්වෙන්ෆරන්ස් තුල තියෙන්නේ. හරි. මේ දැන් අපි එහෙමනම් මේ මේ ගැන සේවාව සම්බන්ධව කතා කරා. එතකොට දැන් මෙතන පාරිභෝගිකයන් මිලදී ගැනීමේදී දැන් ගොඩක් ප්‍රශ්න එනවා. ඒ කියන්නේ මේ ප්‍රවාහණය සම්බන්ධව ඇති වෙන මේ දේවල්. එතකොට ඕගොල්ලෝ මේ දැන් ඔබතුමන්ලා මේ ඉන්වන් ෆර්නිචර් ආයතනය තුලින් මේ ප්‍රවාහණයේදී මොනවාම් හෝ මේ ක්‍රමවේදයක් මේ කරලා තියෙනවද මේ පාරිභෝගිකයට සහනයක් ඇතිව? ඔව් ප්‍රවාහණයේ නොමිලේ ලබා දෙනවා. ප්‍රවාහණයේ නොමිලේ ලබා දෙනවා. ඔව්. ඒක මොකද ඒක අපි කටයුතු කරන්නේ මේ ප්‍රවාහණයේ නොමිලේ දීම ඒක පාරිභෝගික යම්කිසි සහනයක් වෙනවා. මොකද අද තියෙන මේ මේ වාහනවල විශේෂම තෙල් මිල ගත්තත් ඒක පාරිභෝගිකයට දරා ගන්න අමාරුයි. ඒ නිසා ඒ ඒකට සහනයක් විදියට අපි නොමිලේ ලබා දෙනවා මේ ප්‍රවාහණය. ඔව් මේ 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 ප්‍රවාහන සේවාව ලබා දෙන්නේ මොරු මේ කොළඹ සිට කළුතර දක්වා අතර ප්‍රදේශයේ තමා මේ නොමිලේ සේවාව ලබා දෙන්නේ බස්නාහිර පළාතේ. ඔව් හරි. දැන් අපි මේ මේ අද දවසේ සාකච්ඡා කරන්නේ මොරටුවේ තියෙන මේ විශේෂ වූ මේ ලීබඩු ආයතනයක් නුවන් ෆර්නිචර් ආයතනය. කඩුව පිටිය ප්‍රදේශයේ තමා මොරටුවේ තියෙන්නේ. අපි මේ කතා කරපු දේ තුලින් පැහැදිලිව මොරටුවට ආවේනික මොරටුවේ විශේෂයන් විශිෂ්ටයන් ඉන්න සේවාවන් සපයන මේ ලීබඩු ආයතනයක් තමයි නුවන් ෆර්නිචර් කියන්නේ. කඩුවා පිටිය පාර පුවක් අරව මොරටු මුල්ල ලිපිණය තමයි මේ ආයතනය තියෙන්නේ. ඔබට සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් තමයි 0740 722 773 අංකය හරහා ඔබට මේ ආයතනය හා සම්බන්ධ වෙලා ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි ඔබේ ලීබඩු ඔබටම ගැළපෙන විදිහට සකසා ගන්න ඒ සේවාවල ප්‍රවාහන සේවය පවා මේ ආයතනයෙන් ලබා ගන්න පුළුවන්. ඔබ එහෙමනම් ජයග්‍රාහී ආයතනයක් සමග එක්ක ජයග්‍රාහී ලෙස විශිෂ්ට නිමාවකින් ලීබඩු ලබා ගැනීමේ හැකියාව ඔබට මේ ආයතනය තුලින් තියෙනවා. එහෙමනම් ඔබට ප්‍රාර්ථනා කරනවා ජයග්‍රාහී දවසක් ජයග්‍රාහී අනාගතයක් වේවා කියලා. ඔහෙනම් ඔබතුමාට අපි මෙතනින් වැඩසටහන අවසන් කරනවා. ජයග්‍රාහී දවසක් ජයග්‍රාහී දිනයක් වේවා කියන්නේ.